ආමිස පූජාවෙම නිවන් දකින්න පුළුවන් කියන අයත් මේ යුගයේ ඉන්නවා. ඉතින් එහෙම දෙයක් ඇත්තටම රැවටීමක් තමයි එහෙම උනොත් භාජනය වෙන්නේ. ඉතින් හැම දෙයකින්ම ඇත්තටම වෙසක් කාඩ් එකත් හොඳයි, තොරණත් හොඳයි. ඉතින් හැම දෙයක්ම හොඳයි. යමක් කරනවා නම් ඔබ ඒ මල් පූජ කරන දේ, ආමිස පූජා, ඒ වගේම වත් පිළිවෙත් හැම දෙයකින්ම යහපතක් සිද්ධ වෙනවා. නැහැ කියන්නේ නැහැ. නමුත් ඔබ හුඟක් පරිස්සම් වෙන්න. ඇත්තටම නිවන් මඟ නම් සලායතන ලෝකෝ ලෝකෝ සලායතන නිරෝධෝ නිබ්බාන කියන නිවන් මඟයි. නිවන් මඟ ඔබට හමු වෙලා දැන් තියෙනවා. ඉතින් මේ ආයතන වල ඇත්තටම කොහෙන්ද දෙයක් තියෙන්නේ? ඇසට දෙයක් එනවද නැහැ? කනට දෙයක් එනවද? ඇසට එන ආලෝක හැඩතලේ දෙයක්ද? කර්ණ සංක පටලේ මේ හෙල්ලෙන මේ වයිබ්‍රේෂන් එක දෙයක්ද? ශබ්දයේ දෙයක්ද? වර්ණයේ දෙයක්ද? ගන්ධයේ දෙයක්ද? රස දෙයක්ද? උණුසුම සීතල තදගතිය දෙයක්ද? දෙයක් කොහෙටවත් හමු වෙන්නේ නැහැ. ඇත්තටම ගන්ධයේ ගන්ධයක් විතරයි, රස රසක් විතරයි, උණුසුම සීතල තදගතිය වගේම මේ වර්ණයේ තුලත් දෙයක් නැහැ, ශබ්දයේ තුලත් දෙයක් නැහැ කියනකොට, මේ ආයතන එකකටවත් දෙයක් හම්බෙලා නැහැ කියනකොට, ඇත්තට දෙයක් කොහෙත් තියෙන එක චිත්තයක්. අපි ඇසුරු කරන්නේ චිත්තයක්, සංඥාවක්. ඒ ඉත්ත සංඥාව දෙයක් වගේ දැනෙන සංඥාව, තියෙනවා වගේ දැනෙන සංඥාව. ඇත්තටම තියෙන දෙයක් නැහැ. තියෙන ලෝකයක් නැහැ මහණි කිව්වේ නිසායි. හේතු තියෙනකොට තියෙනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. කියන්නේ හේතුව නම් ශබ්ද වර්ණ, ඵලය නම් ආත්මය කියප එක. ඒ කියන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස මේ වේගෙට ස්පාක් වෙනකොට ඒක දෙයක් වගේ දැනෙන එකයි. එතකොට එයයි ආත්මය කියලා කියන්නේ. ඒතම් මම ඒ ස්වම සවසත් අපි මේක නිතරම කියනවා. දෙයක් කියලා ගත්තොත් ඒක තියෙනවා නම් මාත් ඉන්නවා කියන එකයි මේක තේරුම්. හැබැයි ගොඩක් අයට බයක් තියෙනවා මේ ආත්මය නැති වෙයි කියලා. අතරම තියෙන ආත්මෙකුත් නැහැ. නැති වෙන ආත්මයක් තියෙන්නේ නැහැ. එතන තියෙන ආත්මෙකුත් නැහැ. එතන තියෙන දෘෂ්ටියක්, ආත්ම දෘෂ්ටියක්. අතර මේ සත්‍ය ධර්මය ඇහෙනකොට ඔය ආත්ම දෘෂ්ටියට ඉඩ නැති වෙනවා. අතර මේක තියෙන තරක් නැහැ. අතර මෙහෙම දෙයක්වත් නැහැ. මේක ආවෝදේ පත් වෙනකොට අනේ දෙයක් කියලා ගත් එකයි නැති වෙලා දුර වෙලා යන. ඉතින් මේ ශුන්‍යත පටිසංයුත්ත දේශනා අනුසෝතය තුළ මේ බාහිර ඇත්ත කරගත්ත තැන තියෙන දේශනා නෙමෙයි. පටිසංයුත්ත දේශනා කියන්නේ අර ගඟ ගලන අතර ගලනවා නෙමෙයි, උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. අතන සමාජයේ තියෙන දේ නෙමෙයි. සමාජයට නොහැටෙන කාරණායි. අතටම ඒ ගැඹුරු දහම සමාජයට ගිලිහිලා තියෙන්නේ. ඉතින් බුදුන් වහන්සේ මේ ආනි සූත්‍රය තුළ පෙන්නනවා, මේ අනාගත බාහ්‍ය සූත්‍රය තුළ මෙන්න මෙහෙම පෙන්නනවා. ඉතින් මේකේ අනාගත බාහ්‍ය කියලා කියන්නේ මේ යුගයේ වෙන විට ඇත්තට මේ කියන කාරණා සිද්ධ වෙලා තියෙනවා. ඔබටත් දකින්න ලැබෙයි. එතනදී බුදුන් වහන්සේ දේශනා කරන යේතේ ශුන්‍යත යේතේ සුත්තාන්තා තථාගත බාසිතා ගම්බීරා ගම්බීරාර්ථ ලෝකෝත්තර ශුන්‍යතා පටිසංයුත්ත තථාගත බාසිතා ගම්බීරා ගම්බීරාර්ථ යම්තාක් මේකෙන් අපිට දකින්න ලැබෙනවා. යේතේ සුත්තාන්ත කියන්නේ සූත්‍ර, මේ සූත්‍ර දේශනා. යේතේ සුත්තාන්ත තථාගත බාසිතා, තථාගත බාසිත සූත්‍ර මේ. එතකොට ගම්බීරා ගම්බීරාර්ථ, ගම්බීර වූ ගම්බීරාර්ථවත් වූ ඒ ශුන්‍යත පටිසංයුත්ත දේශනා. එතකොට ගම්බීරා ගම්බීරාර්ථ ලෝකෝත්තර ශුන්‍යත පටිසංයුත්ත. එතකොට තථාගත බාසිත. එතකොට මේ කතා කරන්නේ න සුසු සිස්සන්ති න සෝතං ඕද හිස්සන්ති. ඒ ගම්බීර ගම්බීර අර්ථවත් වූ තථාගත බාසිතේ ශුන්‍යත පටිසංයුත්ත දේශන. ඒ පටිසංයුත්තා තථාගත බාසිතා ගම්බීරා ගම්බීර අර්ථ. ඒ තථාගත ගම්බීර වූ ශුන්‍යත පටිසංයුත්ත දේශන ඒවා තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ නෑ අනාගතයේ භික්ෂුන් වහන්සේලා කිය න සුසු හිස්සන්ති කිව්වේ නිසායි. එතකොට න සෝතං ඕද හිස්සන්ති ඒ ඉගෙන ගන්න උත්සාහවත් වෙන්නේ නෑ. ඒ අනාගතයේ භික්ෂුන් වහන්සේලා මේ ශුන්‍යත පටිසංයුත්ත දේශනාවට ඇහුම්කන් දෙන්නේ නෑ. ඒවා අධ්‍යයනය කරන්නේ නෑ. ඒවට ඇහුම්කන් දෙන්නේ නැති නිසා අන්න ගෞතම බුද්ධ ශාසනේ අන්න විනාශයට පත් වෙනවා කියලා බුදුන් වහන්සේ මේ අනාගත වාක්‍ය කියන ඒ සූත්‍රවල බුදුන් වහන්සේ දේශනා කරනවා.
තථාගත භාසිත ලෝකෝත්තර ශුඤ්ඤත පටිසංයුත්ත සූත්‍ර වෙනුවට යේ පනතේ ශුඤ්ඤත්තා යේ පනතේ ශුඤ්ඤතන්තා කවි කතා කාව්‍යා චිත්ත චිත්තකරා චිත්ත ව්‍යංජනා බාහිර බාහිරත්කා ශාවක භාසිතා. මෙතනදී හොඳින් මේක බලන්න, මේ සූත්‍රය තුළ බුදුන් වහන්සේ අද සිද්ධ වෙන දේ දේශනා කරනවා. මෙතනදී බුදුන් වහන්සේ දේශනා කරනවා යේ පනතේ ශුඤ්ඤතා කවි කතා කාව්‍ය. කාව්‍ය කවි කතා වගේ තාලෙට ගාත කියන ඒවා අනාගතයේ භික්ෂුන් වහන්සේලා කියන බව. ඒක නිසාම මේ ශුඤ්ඤත පටිසංයුත්ත දේශනාවලට ඉඩක් නැති වෙන බව. ඒවට රාගයෙන් බැඳෙන අය මේ ගිහියන්, ඒක නිසා ඒවට රාගයෙන් බැඳිලා ඒවා තුළ මත් වෙලා ඇත්තටම ඒ ශුඤ්ඤත පටිසංයුත්ත දේශනාවලට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒවා ගායනා කරන්නේ, ඒවා සත්‍යයන වෙන්නේ නැහැ. ශුන්‍යත පටිසංයුත්ත දේශනාවට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒවට අනුගතව කටයුතු කරන්නේ නැහැ. අන්න ගෞතම බුදු ශාසනේ විනාශ කරන්නේ ඒ කවි කතා කාව්‍ය කියන අනාගතයේ භික්ෂුන් වහන්සේලා කියලා මේ තුල අන්න අපිට හමු වෙනවා. ආනි සූත්‍රය තුළ බුදුන් වහන්සේම දේශනා කරනවා අනාගතයේ මේ ගෞතම බුදු ශාසනේ විනාශ කරන්නේ පිටින් ඇවිල්ලා කවුරුවත් නෙමෙයි, ශාසනය තුලම පැවිදිණු භික්ෂුන් වහන්සේලා කියලා. ඉතින් මේක අද අපිට දකින්න ලැබෙනවා. යම් සූත්‍ර දේශනා තියනවාද ශාසනයේ පරිබාහිර කවීන් විසින් කරන ලද කවි කතා කාව්‍යාත්මක වචන ඇති මිහිරි විසිතුරු දේශනා, ඒවට මේ අනාගතයේ මේ සැවම ඇලෙන අය, ඒවා ගාත කිය කිය ඉන්න අය, ඒවත් එක්ක ගාත කිය කිය අන තාලෙට ආමිස පූජා කර කර ඉන්න අය ශුඤ්ඤත පටිසංයුත්ත දේශනාවට අහුම්කන් දෙන්නේ නැහැ කියලා. අන්න ශාසනයේ එතකොටයි නුවණින් ඈත් වෙන්නේ, එතකොටයි නිවනින් ඈත් වෙන්නේ, එතකොටයි ශාසනය නිවනින් ඈත් වෙලා යන්නේ. ශාසනය කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. අපි කව බුදු ශාසනයේ සිතකයි සකස් වෙන්නේ. අන්න සිත තුළ මේ ශුඤ්ඤත පටිසංයුත්ත දේශනාවල ඒ අනාත්ම ධර්මයේ සැඟව යනවා, කාලයේ අවෑමෙන් ඒ විනාශයට පත් වෙනවා, ඒ ශුඤ්ඤතාවෙන් ඈත් වෙනවා. එතකොට මොකද සිද්ධ වෙන්නේ? හිතනවාද ගෞතම බුද්ධ ශාසනය ඉතුරු වෙයි කියලා? නෑ, ගෞතම බුදු ශාසනය මේ විනාශ කරන මෙන්න මේ ආකාරයේ බුදුන් වහන්සේ මේ විදිහට දේශනා කරන තථාගත භාසිත ලෝකෝත්තර ශුඤ්ඤත පටිසංයුත්ත දේශනාවලට අයුම්කන් නොදීම නිසා න සුසු සිස්සන්ති න සෝතං ඕද හිස්සන්ති යේ පනතේ ශුඤ්ඤතා කවි කතා කාව්‍යා චිත්තකරා චිත්ත ව්‍යංජනා බාහිරතා ශාවක භාසිතා. මෙන්න මේ හේතුවෙන් මේ ගෞතම බුදු සාසනය විනාශයට පත් වෙන බවයි මින් පෙනියක්. එතකොට මේකේ තවත් අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ සාසනයේ අනාගත බය හැටියට එතකොට බුදුන් වහන්සේ මේ දක්වන්නේ ආනි බෙරයට උපමා කළා. බුදුන් වහන්සේ ආනක බෙර කඳේ උපමාව මේට ගෙනහැර දක්වනවා. එතකොට ඒ ආනි බෙරේ කාලයක් යනකොට පතුරු ගැලවෙනවා. ඒකට අලුතෙන් අලුතෙන් පතුරු ගහනවා. ඒ පතුරු ගැහිම නිසාම අර මුල් තිබුණු පතුරු ගැලවිලා ගිහිල්ලා අර මුල් තිබුණු බෙරේ නැති වෙනවා කියන එකයි මේ ආනි බෙරේ උපමාව දක්වන්නේ. දසාරක ශාස්ත්‍රයෙන්ට තිබුණු ඒ ආන බෙරේ පතුරක් ගැලවුණාම පතුරක් ගහනවා, තව පතුරක් ගැලවුණාම පතුරක් ගහනවා, අන්තිමට මුල් බෙරේද නැති වුණා. අන්න අර කුණ්‍ය විදියට ගහපු පතුරු ටික ඉතුරු වුණු බෙරයක් ඉතුරු වෙනවා. මෙන්න මේ වගේ අද ගොඩක් අය පොත් ලියාගෙන තියෙනවා. මේ ලියාගත්ත පොත්වල ඇත්තටම කිව්වොත් අපි මේ කතා කරන්නේ බුද්ධ ධර්ම ත්‍රිපිටකය ගැන නෙමෙයි. බුද්ධ ධර්ම ත්‍රිපිටකය තුළ තියෙන සූත්‍රවල මේවා මනාකොට ඉතුරු වෙලා තියෙනවා. නමුත් ඊට පරිබාහිරව මේ ලියලා තියෙන පොත්පත්වල මේ ආනි බෙරේ උපමාවයි තියෙන්නේ. ඇත්තටම මේ තුළ ඒ සත්‍ය ධර්මයේ නැහැ, ඒ නිවන් මඟ නැහැ. සමහර පොත් ලියලා තියෙනවා පටිච්චසමුප්පාදේ කාල තුනකට දාලා, ගියාත්මෙට දෙකයි ලබනාත්මෙට තුනයි ඉතුරු ටික මේ ආත්මෙට දාලා. අකාලික දහමත් නැති කරපු පොත්පත් දැන් තියෙනවා. බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න. ඔබට අමාරුවේ වැටෙන්නේ ඔබ මොනවත් නිසා නෙමෙයි, ඔබ හොයන දැනුම නිසාමයි. ඔබට දැනුමක් හම්බ වෙනවා, ඔබට සිලබස් එකක් හම්බ වෙනවා. හැබැයි ඔබට ධර්මය හම්බ වෙන්නේ නැහැ. ඔබට නිවන් මඟ හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ ප්‍රායෝගික දහම අප්‍රත්‍යක්ෂතාවකින් තොරව ওই විදිහට පොත්වල ලියන්න ගියොත්, දැනුමෙන් ලියන්න ගියොත් සියල්ලම විනාශ වෙනවා. ඒ ගෞතම බුදු සාසනේ විනාශයට නොදැනුවත්වම මේ පරපුර ඒ විනාශය කරා ගෙනියන පරපුරට අයිති වෙනවා. ඒ ගෞතම බුදු සාසනේ විනාශ කරන පරපුරට බුදුන් වහන්සේ නමක් දැම්මා, සංඝා ඝාතල කියලා.
ඒ සංඝාඝාත භික්ෂූන් වහන්සේලා අද බිහි වෙලා ඉන්නවා. පරිස්සමෙන් මේ දේවල් කරන්න. අපි දෙව්දත්ගේ ශාසනයේද ඉන්නේ නැත්නම් ගෞතම තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගොඩනගපු ශාසනයේද ඉන්නේ. එහෙනම් අපි කරන හැම දෙයක්ම එදා බුදුන් වහන්සේ ඒ ගිය මඟ හඳුනගනිමින් කළ යුතු වෙනවා. එහෙම නැත්නම් චාරිත්‍රයක් තිබුණු ඵලයට අපි ඒ චාරිත්‍ර පස්සේ හඹාගෙන යෑම තුළ එක එක ආගම් වල තියෙන කෑලි එල්ලගෙන චාරිත්‍ර හදාගත්ත කියලා මේ වටිනා නිවන් මඟ අපි අහිමි කරගෙන අපිට මොනවද අන්තිමටම හම්බ වෙන්නේ? අපි අදටත් මුහුදට දත නියවන ජාතියක් බවට පත් වෙලා මේ අපේ අධ්‍යාත්මිකව මේ දියුණු මේ නිවන් මගටත් ඒ දේද වෙන්නේ? ඒ දේ වෙන කන්ද ඔබ බලන් ඉන්නේ නෑ. ඔබ සත්‍ය ධර්මයට අවදිවන්න, ඔබ සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්න, ඔබ සත්‍යයට අවදිවන්න. බුදුන් වහන්සේ දේශනා කරන ශුන්‍යත පටිසංයුත දේශනාවලට ඔබ කන් යොමු කරන්න ඕනි. ඔබේ දේශනා සවන් දෙන්න ඕනි. ඔබේ නිවැරදි මඟ හඳුනා ගන්න ඕනි. දවසක නැත්තම් ඔබට වෙන්නේ මේ රටට අද වෙලා තියෙන දේ වගේ උපදින දරුවත් නායකාරයෙක් වෙනවා වගේ අවසානයේ නිවන් මඟ තිබුණු ඒ උතුම් ඒ බුද්ධ දර්ශනේ අපිට අහිමි වෙලා යාවේ. අපේ මේ හුස්ම ටික කොයි මොහොතේ හෝ යාවේ. ඒත් හෙට උපදින දරුවෙකුට හරි මේ පොඩි පොඩි දෙයක් හරි රැකිලා තියෙන මේ නිවන් මඟ රැකිලා තියෙන්නේ ඉතින් මේ දේ රැකුණොත් පමණයි. ඉතින් ඔබේ ශුන්‍යත පටිසංයුත්ත දේශනාවට සවන් දෙන්න, ඔබේ ශුන්‍යත පටිසංයුත්ත දේශනාව අධ්‍යයනය කරන්න, ඔබේ ශුන්‍යත පරිසංගිත දේශනාවල පොඩ්ඩක් බලන්න. ඔබට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔබට නරකක් වෙන්නේ නැහැ. නිවන කියන්නේ බිල්ලෙක් නෙමෙයි. මේ මොහොතේ නිවන් දකින්න හැටි මේ සූත්‍රවල මේ දේශනාවල ඔබ